පසුගිය වසරේදී වගා හානි වූ ගොවින්ට වන්දි ලබාදීමේ වැඩසටහනක් ඊයේ පැවැත්වුණා. එහිදී අදහස් දැක් වූ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා පැවසුවේ රජය කිසි ලෙසකින්වත් ගොවින්ට අගතියක් සිදුවීමට ඉඩ නොතියන බවයි. එවනතු මාධ්‍යට ඇවිල්ලා මාධ්‍ය සම්දර්ශන පවත්වන විපක්ෂයේ දේශපාලන නායකයෝ නැවේ ඒක පැහැදිලිව කියන්න ඕනේ. ඒ නිසා මම හිතන්නේ ඒ ගෞරවයත් අයිති වෙන්න ඕනේ අපිට. ඒ නිසා අපි පැහැදිලිව සම්මුණාසන අද විවිධ කාරණාවලදී අපිට පේනවා අපේ විරුද්ධ පක්ෂවල කණ්ඩායම් මේක දේශපාලන වාසිකයන්ට උත්සාහ කරනවා. දැන් මේ දවස්වල සමනල වැවේ වතුර හම්බෙන්නේ නැහැ කි විවිධ කතන්දර ලියාගෙන යනවා. නමුත් රජයක් හැටියට මේක කැබිනට් මණ්ඩලයේ දීර්ඝ සාකච්ඡාවක් කරලා ජනාධිපතිතුමා අප්‍රොමෝ මේ හැමදේම ගොවින්ගේ වාසිදේදීත් දුන්නා. ඔව් තාමත් අපේ වෘද්ධ පක්ෂ නැන්නේ මේ ගැන එච්චර හොඳ මට්ටමින් කතා කරන්නේ නැහැ. නමුත් අපි පැහැදිලිව කියන්න ඕනේ මේ රජය ගොවි ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න අපිට කරන්න පුළුවන් හැමදේම කරනවා කියන කාරණේ කියන්නේ. අපේ මුතුන් මිත්තෝ අපේ පරම්පරාවල ජාන පැවතෙන්නේ කෘෂිකර්මාන්තය සම්බන්ධ ජාන වලින්. තමුන්නාසලා සහලින් රට ස්වයං පෝෂණය කරලා දීලා තියෙනවා. ඒකට අපේ ගෞරව ආදරේ තමුන්නාසලාට හිමි වෙන්න අවශ්‍යයි. ඒකට විශාල දායකත්වයක් ලැබුණා පසුගිය රජය කාලේ අතර මහින්ද රාජපක්ෂ ජනාධිපතිවගෙන කල් පොහොර සහනාධාරය ලබා දීම. ඊට පස්සේ ගිය අවුරුදු තමුන්නාසලා අපි සෑම දිනකම අපහසුතාවයටපත් වුණා. විශේෂයෙන්ම කාබනික කෘෂිකර්මාන්තය පිළිබඳව කතිකාවතක් ඇති වෙලා හොඳ වැඩක් වත් එකපාර කරන්න කිලා අපි අමාරු වැටුණා. හැබැයි දැන් නමුන්නාසලට මෙතනදී කතා කරපු අපේ කෘෂිකර්ම සහ ගොවි රක්ෂණ මණ්ඩලයේ සභාපතිතුමා දීර්ඝ විස්තරයක් කළා. එතනත් අපි කිසියම් බැලන්ස් එකක් එහෙම නැත්නම් මේකේ රසායනික සහ කාබනික වගාවේ සම්මිශ්‍රණයක් කළොත් තමයි හොඳින්ම මේ වගාව කරගන්න පුළුවන් වෙන්නේ කියලා. එහෙනම් ඒකට අමතරව ඉතාම වැදගත් කාරණයක් කිව්වා මේ ගොවි විශ්‍රාම වැටුප පිළිබඳව. ඒකට ගොවි මහත්තුරන්ට විතරක් නෙවෙයි ඕන කෙනෙකුට දායක වෙන්න පුළුවන් කියලා එතුමා කිව්වා. මම කිව්වා මමත් දායක වෙනවා. මොකද එතුමා කිව්වා 360,000ක් දීලා දායක වුණොත් අවුරුදු 60 ලක්ෂයක් හම්බුනා 360,000 දීලා සම්බන්ධ වුණා. ඉතින් විශාල මුදලක්. මම අවුරුදු 75ක් 78ක් කරනකොට මාසෙට 150,000ක් ගන්න පුළුවන් කියලා එතුමා කිව්වා. හැබැයි ඒක ඉතාම සතුටුදායක ආරංචියක්. මට පොඩ්ඩක් අසතුටට කාරණේ වුණේ එතුමා කිව්වා විශ්‍රාම වැටුපක් ලැබෙනවා නම් ඒක ගන්න බෑ කියලා. ඉතින් අපිට පාර්ලිමේන්තුවේ අවුරුදු 10ක් හිටියාම මහලුකු ගාණක් හම්බ වෙන්නේ නැහැ නෝනාවරණි මහත්වරණි හම්බ වෙන්නේ 30,000යි මාසෙට. මට හිතුණා ගොවි විශ්‍රාම වැටුප ගත්තා ඉන්නකොට කොච්චර හොඳ ගාණක් ගන්න පුළුවන් කියලා. හැබැයි දැන් ගන්න බෑ කියලා අසභාපතිතුමා කියනවා.